දු සාදුු සාදුු නමස්කාරවිීවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවාදම්රුවනට. සෙමදාසදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සෙමදාමහා සංඝසරනයමි නමස්කාරවිවාතුනුරුවනට, සැමදාතිසාරනසරනයමි සාදුු සාදුු සාදු අපගේ ගුෘුද්දේ වැන් වහන්සේට අපචලු දෙනාගේම නමස්කාරයවේවා සාදුු සාදුුසාදු අද දින දම්සයුරු සඳහම් දේශනාව සඳහා අනුන්ග්‍රහය දන්නු ලබන්නේ ප දිල්හානිද සිල්වා යසින්තා ඒවගේ ජයසේකර තරදු මුද්‍යන්සේලාගේ සහ චතුරි රාජ පක්ෂ කියන පින්වත් පිරිස විසින්. මේ පරලොවඔයන්ට ඉදුුණු ඥාතිීන්ට පින්න අනුුවෝදන් කිරීම ප්‍රධානරමුණ වසයෙන් තබාගෙන මේ උතුම් පුුණ්‍ය කර්මයට දායකත්වය සපයන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වන්නේ කලාතුරකින් ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහල්ලවීම සිද්ධවීමෙන් දෙව් මිනිස් ලෝකයාට සුවිසේසී වාසනාවක් උදාවෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට පිළිසන්න ලබාගන්න එනිසා පින්වත්නී මේ යුගයේ උපන්න අපිට ඒ ලැබිලතින ලැබිලතින ප්‍රතිලාභය අපට වචනෙන්කි යන්න බැරිතරම් ඉතාමත්ම වටින අවස්ථාවක්. ඒතමයි ගෞතම් බුදුරජාණන් වහන්සේ සරණයන්ට ලැබීම. ඒවගේ ගෞතම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපිට සරණයන්ට ලැබීම. ගෞතම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන අපිට හිත පහදවාගෙන සරණයන්ට ලැබීම. පන්නත් මේ සරණ යනවා කියන එක, අපේ ජීවිතයට ලැබුණු මහගු අවස්ථාවක් අපේ ජීවිතය මේ මනුස්ස ලෝකයේ කියලා කියන්නේ හරියට මේ ප්‍රධාන සන්ධස්ථානයක් මේ මනුසලෝකෙටාව කෙන විටක තිරිසන් ලෝකයේ කලා උපතකට යනවා මනුසුලෝකෙටාව කෙනා තවත් විටක නිරයට යනවා ස්ලෝකව කෙනා තවත් පිටක අසුරයන් අතර යනවා. කලාතුරුකින් කෙනෙක් දෙවියන් අතුරුපු දිනවා කලාතුරුකින් කෙනෙක් මනුස්සුලෝකයේ මිනිසුන් අතරපු දිනවා. ඒන මේ මනුස්සලෝකයේ අපිට මේ ලැබුණු අවස්ථාව මේ ජීවිතය තමයි මේ සසර ගමනම තීරණය කරන්නේ. එතකොට මේ ලැබුණු මනුස්ස ජී කෙනෙක් හරිාකාරව ප්‍රයෝජනයට ගත්තූත්. යාගේ ජීවිතය හරිාකාරව යහපතේ යෙදවහුත් ඒ කෙනට අවස්ථාව ලැබෙනවා තමන්ගි ජීවිතය ආරක්ෂක ස්ථානයක් අරා අරගෙනයන්ඩ රැකවැරණය ලැබෙන තැනක් කරා අරගෙනයන්ඩ තමන්ගගේ ජීවිතයට බිය ඇැති ගැනීම් තොරව ආරක්ෂත තැනක් අර අරගෙනයන්ඩ බුදුරජාණන් වහන්සේකි ධර්මය සඳහන් වෙනවා ඒතංකෝ සරණංකේමං ඒතන් සරණ මුද්දමා ඒතන් සරණ මාගම්ම සබදුක්කහ පමුච්චතුූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ තිසරණය තමයි උතුම්ම සරණ මේ තිසරණය තමයි ආරක්ෂික ස්ථානය රැකවරණ සැලසින ස්ථානය බේ රහිත ස්ථානය ඒතන් සරණ මුද්තම මේ සරණ තමයි උතුම්ම සරණ ඒතන් සරණ මාගම්ම තිසරණයට පැමණනාට පස්සේ සබ දුක්කා පමුච්ජතු ඒ කෙනා සියලුදුකින් නිදහස් වෙනවා කියලබුදුරජණන් වහන්සේ වදාලා එහෙමනම් පින්වත්න්නේ මේ ඉපදමින් මැරමින් යන මේ සසරේ විටක ප්‍රේතලෝකයි විටක තිරිසන් ලෝකේ විටක නිරහි මේ දුක්විඳිමින් යන ගමනේ කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් මේ සතරපාදුකින් නිදහස් වන්න අමානවන සාත්සාත් කරගන්න ඒ කෙනාගේ ජීවිතයට සදාකාලිකවම ස්ථීරවසේම රැකවරණ සැරසිෙනවා. මේ ජීවිතය තුළ යම් පමණකට හෝ ගුණධර්ම ඇතිකර ගත්තුත්. යම් කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් තමන්ගි ජීවිතය සාර්ථ කර ගත්තුත් ඒ කෙනට සුගති රැවරණය කරා යන්න. ආාවකාලික නමුත් ්‍රැකවරණයක් ලබන්න අවස්ථ අවදාවනවා. ඉතින් ඒ නිසා පින්වත්න බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම කියලා කියන්නේ මේ දෙව් මිනිස් ලෝකයාට මහත් සිත සාන්ති සලසන මහත් අස්වැසිල් ලක් බවට පත් වෙනවා. ඉතින්ඒ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් වදාල උතුම් ධර්ම දශනාවක් තමයි ඔබට අද දවසිත්‍රවණය කරන ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ සැවැත්නෝරදී සැවැත්නර ජේතවනාරාමේදී තමයි උන්වසේ භික්ෂූන් වහන්සේලා අමතා උතුම් දේශනාව වදාරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා පංචිමානි භික්වේ ටානානි අභිනම් පච්ච වෙක්කි බ්බානි. ඉතියාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බ ජිතේනවා උන්වහන්සේ වදාලා පින්වත් මහනෙනින් ස්ත්‍රයක් විසින් වේවා පුරුසෙකු විසින් වේවා එහෙම නැත් අංගිහියෙක් විසින් වෙන්න පුළුවන් පැවිද් දෙෙක් විසින් වෙන්න පුළුවන් නිතර නිතර නුවනින් මෙෙහි කළ යුතුයි කියලා උන්වහන්සේ වදාලා. කාරණා පහක්. කතමානි පංච මොනාදී කාරණාපහා. බුදුරජාණන් වහන්සේ වදාලා ජරාදම්මමි ජරං අනතේතෝති අබින්නම්පච්චවෙකි තබ්බන්. උන්වහන්සේ වදාලා මම ජරාවට පත්වෙන කෙනෙක් මම වයිසට යන කෙනෙක්. මේ සරීරය දිරලා අබල දුබල වෙලා අවසානයේ මරණින් අවසම්බෙනවා. උන්වහන්සේ වදාලා ඒ නිසා නිතර නිතර සිහි කරන්න කියලා. මේ ජීවිතය වයිසට යනවා. මම වයිස්ට යන කෙනෙක් මම වයිසට යනස් භාවීක්මාවා ගිහිල්ල නැහැ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. උන්වහන්සේ වදාලා ස්ත්‍රියක් වේවා පොරුසයෙක් වේවා දිිහිි කෙනෙක් වෙන්න පුළුවන් එමනැත්තැම් පැවිදි කෙනෙක් වෙන්න පුළුව. නිතර නිතර සිහි කරන්න ඕන නිතර නිතරමයන්හි කර් ඕන. ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට පුරදු කරන්න්න දුන්නු ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා. ව්‍යාදිිදම්වොම්ම ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වෙක්ක තබ්බන් පින්වත් මහනෙන මේ විදිරස්සිහි කරන්න ඕන බුදුරජාන් වච වදාලා මම ලෙඩවෙන කෙනෙක්, මම ලෙඩ වෙන ස්භාවේ එමනැත්න රෝගී වෙන ස්වභාවය ඉක්වා ගිහිල්ලා නැහැ කියලා. නිතර නිතරසිහි කරන්න ඕනා. ස්ත්‍රියයක් වෙන්න පුළුවන්. පුරුසෙක් වෙන්න පුළුවන්. ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම නිතර නිතර මෙනෙහෙක් කරන්න ඕන ධර්මයක් මුදුරජනස වදාළී. ඊළඟට උන්වහන්සේ වදාලා. මරණදම්මහි මරණං අනතී තෝති අබින්නම්පච්චවෙෙක් කි තබ්බං. මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්භාවයක මා ගිහිල්ල නැහැ කියලා. නිතර නිතර සිහි කළ යුතුයි. ඉතියාවා පොරිසේනවා ගහට්ටේනවා පබ්බ ජිතේනවා. අබිනම් පච්චවෙෙක් කිතබ්බං ස්ත්‍රියයක් විසින් වෙන්න පුළුවන්, පුරුසෙක් විසින් වෙන්න පුළුව ඒ මනැතැන් ගිහි කෙනෙක් නැත්තම් පැවිදෙක් වෙන්න පුුව මේ කාරණය නිතර නිතර සිහි කරන්න් ඕනෑ මම මැරෙනවා මරණයට පත්තින ස්වභාවික්මා ග ිහිල්ලන්න ැහැකින කාරණය. ඊලඟට බුදුරජාණන් වහන්සේ වදාලා සබබෙහි මේ පේෙහි මනාපෙහි නානාභාාවෝ විනාභාවෝූති අබින්නම්පච්චවික්කි තබ්බන්. උන්වහන්සේ වදාලා මහට ප්‍රියමනාපූ සෑම දෙයක් කෙරින්ම වෙන්වීමට සිද්ධ වෙනවා. ඒ අපි ප්‍රිය මනාප දේවල් ඇසු කරනවා. ප්‍රිය මනාප පුද්ගල ැසුරු කරනවා. උන්වහන්සේ වදාලා මේ ප්‍රියමනාප සෑම දෙයකින්ම මට වෙම්වෙෙන්ඩ සිද්ධ වෙනවා කියලා. ස්ත්‍රියක් විසින් වේවා පුරුසයක් විසින් මේවා ගිහි කෙනෙක් වෙන්න පුළුවන් පැවිද් දෙෙක් වෙන්න පුළුවන්. නිතර නිතර මෙෙනෙහිකළ ුතුයි කියෙලා බුදුරජනශ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කම්මස්ස කෝම්මී කම්ම දායාදුු කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණු. යංකම්මං කයිස්සාමී කල්්‍යයානම්වා පාපකම්වා. තස්සදායාදූ භවිස්්සාමීදී අබින්නම් පච්ච වෙක්කි තබ්බන්. උන්වහන්සේ වදාලා මාවිසින් මේ සිතකාය වචනය මෙහෙවලා. කරන යම් කර්මයක් ඇදද. ඒ මා කරන ඒ කර්මය. මා සතුදේට කොටගෙන සිටිනවා එකන තමන් කරන කර්මය තමන්ගේ සු කිය දෙයක් බවට පත් වෙනවා. කම්මස්ස කෝම්මිඒවගේම කම්ම දායාද තමන්ගේ දායාදය දෑවැද බවට පත්වෙනවා. ඒවගේම කම්ම යෝනි තමන්ගේ උපත් ස්ථානය ඊළඟ උපත තීරණය කරන්නේ ඒ තමන් කරන කර්මය විසින්. කම්ම බන්ධු තමන්ගේ ඥාතියා මන්ගේ සහෝදරයා නැත්ත තමගේ හිතවතා බවට පත්වෙනවා තම තමන් මේ හිතකාය වචනය මෙහෙවලා කරන කරමය.කම්ම පටිසරණ. ඒවගේම තමන්ට එකම පිළිසරණ බවට පත්වෙනවා තමා විසින් කරනම කර්මය. බුදුරජාණන් වහන්සේවාදාලා ඉතියාවා පුරිසේනවා, ගහට්ටේනවා පබ් ජිතයනවා බි අම්පච්චවයකි තබ්බං ස්ත්‍රියයක් විසින් වේවා පුරුසෙක් විසින් වේවා. ගිහිිකෙනෙක් වන්න පුළුවන්. පවිද දෙක්වෙන්න පුළුවන් මෙන්න මේ කරුණු නිතර නිතරසිහි කළ යතුයි දැම් පින්වත්නිය ඉගෙන ගත්තා කාරන්න පහක් බුදුරජාණන් වහන්සේ වදාලි පළවිනිකාරණය තමයි මම වයිසට යන කෙනෙක් මම වයිසට යන ස්භාව ඉක්මා ගිහිල්ල නැහැ කියලා නිතර නිතරසිහි කරන්නඩෝන මේක ඉස්තීන්ට පමණක්නෙමේ පුරුසයන්ට පමණක් නෙමේ ගිහි අයට පමණක්නෙමේ පැවිද්දන්ට පමණක් නෙමේ සියලු දෙනාට මේක්ක සමාහන ධර්මය පැවිද්දෝ වේවා ගිහි අය වේවා එහෙම නැත්තං ඉස්ත්‍රීන්වේවා පුරුෂයන් වේවා හැම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පද පුරදු කළ යුතුයි. උන්වහන්සේ වදාලා මම ජරාවට පත්වෙන කෙනෙක් ඒ සවභාවක් වා ගිහිල්ලා නැහැ කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලේ මම ලෙඩ වෙනස භාාවෙන් යුක්තයි. රෝගී වෙන ස්වභාම යුක්තයි මම ඒ ස්වභාවික් වා ගිහිල්ලා නැහැ කියලා නිතර නිතර සිහි කරන්න ඕනෑ. තුම්වෙෙනට උන්වහන්සේ වදාලා මම මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙනස භාවීක්වාගිහිල්ල නෑ. තැම් බලන්ට අපි කවුරුත් මර්‍යෙන් නිදහස් වෙලාද නෑ අපිේ මරණයට පත්වනස භාවිින් යුක්තයි. එහෙනම් අපිට අනාගතයේ ඒ අවස්ථර මුහුණදින් වෙනවා. අනාගතයේ වයසට යෑමි දුකට මුහුණ දෙන්න වෙන අනාගතේ වයසට ඇෑමත්ත එක්ක ලෙඩවීමේ දුකා අපි කරා එනවා මරණයට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ ලෝක මිනිස්සු මැරෙන විදදිහ පෙන්වත්න හිතාගන්න මාරුයි. මිනිස්සු සමහර මිනිස්සු ජීවිතයේ හොඳට සැපස සම්පත්විඳපු අය හැබැයි අවසාන මොහොත ඉතාමත්ම දුකසේ ඒ මරණයට මුහුණ දෙනවා. අපි දන්න එක අම්ම කෙනෙගේ මළ ගෙදර වුනා ඒ අම මරණයට පත්වුණා අම්ම මේ හොදර ධර්මය පුරුදු කරපු කෙනෙක් එකනේ අම්ම ධර්මය හලා තියෙනවා ධනිදීලා තියෙනවා එවිදර දහමේ හැසුරුණු කෙනෙක් ඉති මේ අම්මගේ අවසංකාලි කොහොමරි මේ අම්මා අසනීප වෙලා මේ අම්ම කොහො මරිවෙල පයිලිස්සලා වැටිලා තියෙනවා ඉතින් මේ අම්ම මේ මැරෙන්ඩ කලින් මාස දෙකක් පමණ ඒ වැටුනම් පස්සෙ මේ අම්මා සිහිමුලා වෙලා සිහි මුලා ලා මේ අම්මට කියන දෙයක්ත් තේරෙන්නේ. එනකිනිෙක් අඳුර ගණ්ඩ බෑ. අම්මට පිනක්කරන්් කරපු පිනක් සිහිකරගණ්ඩ අඩු ගනිස්වාමින්න් වහසේ නක් වඩම්මලා පිරිට්ටිකක් කියන්න්න එක් කිසි දේකට අම්මගේ හිත ගන්න බෑ. අර අම්මා පෛලිස්සලා වැටීම හේතු කරගෙන ඒ අම්මගේ හිස්ස වැදිලා සිහි මුලා වෙලා. දැම් බලන්ට ජීවත් වෙලා ඉද්දම ජීවිතය අවසාන කාලි එ හමට වෙච්චිදී ඉතිං ඔොහොම කාලයක් ඉඳලා මේ අම්ම මරණයට පත් වුණා මංහිතන්න මාස දෙකක් තුනක් විතර එයා මසිහි මුලා වෙලා තමයි අවසාන කාලි ගත කරන්නේ ඉතින් බලන්ඩ ඒ අම්මටඒ ජීවත් වෙලා ඉන්න කාලි ධර්මයක් පුරුදු කලා නම් පිනක් රැස් කලා නම් ඒක විතරයි ඒ අම්මගේ පිහිටරතිෙන් අඩුගානී ඒ අම්ම වයිසට් ගිහි අන්තිම වෙලාවෙ මරණාසන්න මොහොතේවත් ධර්මයක් කියඩ පරිසරේනෑ. ඇයි සිහි මුලාව උනම් පස්සේ කිසි දෙයක් ඒ අමට තේරෙන්න. ඉති ඒ නිසා පින්ුවත්න්නේ අපේ ජීවිතයට එවන් ඉරණම් එන එක පුදුම වෙන්ඩ දෙයක් නෙමි. අපේ ජීවිතය අවසා වන වෙන්ඩ තියෙන්නේ කොයිවිදිරදි කියලා අපි දන්නේ නෑ. ඉති ඒ නිසා අවධානමක් හැම වෙලාවෙම. අපේ ජීවිතයට තියෙනවා විමරණය එක් කළා. කොයි විදියට අපිට මරණයට මුහුණ දෙන්නට සිද්ධව විදධන්නේි නෑ. කොයි විදියට අපි අවසාන හුස්ම පොදහෙලන්න වීද්ධානි නෑ. ඉතින් ඒ නිසා පින්වත්නී අපි ඒකට සූදානම් වෙන්්ඩ ෝනෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළී නිතර නිතර සිහිකරන්නට ඕනෑ මම වයිසට යන කෙනෙක්. මම ලෙඩවෙන කෙනෙක් මම මරණයට පත්වෙන කෙනෙක් ඒගේ උන්වහන්ස වදාලා ගිහිකෙනෙක් වේවා පැවිද්දිෙක් වේවා ස්ත්‍රයක්ක් වවෙන්න පුළුවන් පුරුසෙක් වන්න පුලුව නිතර නිතර සිහි කරන්නඩ ඕනේ. උන්වහන්සේ වදාලා ප්‍රිය මනාප හැම දෙයකින්ම අපිට වෙම්ෙන්ට සිද්ධ වෙනවා. මට මේ ප්‍රිය මනාප හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න ඕනෙ. තැම් බලන්න ඔබ ආදෙරෙන් ළමයි හදනව වන්න පුුව ආදර ළමයින්ගෙන් සැකුම් බලාපොරොත් වෙන්න පුළුව. නමුත් පින්වත් න්‍යවසාන මොහොති අපිට කිසි දෙයක් නෑ ඒ හැමදේ මතාරින් වෙනවා. සමාරරිට පින්වත් අපි ජීවත් වෙලා ඉන්දිම දරුවන්ගෙන් සැලකුුණ ලබන් අපි හිතාගෙන හිටියට ඒ දරු අහක බලා ගන්නවා. ඒ දරූ හැදු වැඩු අම්මලා දාලා තනිකරල දාලා දරුව වෙනම ලෝකෙක සතුටින් වාසිකරවා. එහෙ මහිංස කම්මලා කොච්චරවත් මුණ ගෑනවා. අහිංසකතා තල කොච්චරත් ුණගැෙන. තින් එනි ලෙක තමයි පින්වත්න අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දහම පුරුදු කරන්න වෙලාතියෙන්නේ. ඉති ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මම කරනද මේ සිතකාය වචනය මෙහෙවෙලා තමන් කරන කර්මය තමගේ දෑවැද්ද බවට පත්වෙනවා තමන්ගේ ඊළඟ උපත තීරණය කරනවා තමන්ගේ ඥාතිය තමන්ගේ යහළු අබවට පත්වෙනවා තමන් කරන කර්මය යංකම්මං කරිස්සාමී කල්්‍යයානම්වා පාපකම්වා තස්සදායාදූ භවිස්සාමි. තමන් කරන කල්්‍යාන වෙන්න පුළුවන් එකන හො දෙයක් වෙන්න පුළුවන්. පාපියක් වෙන්න පුළුවන්. ඒ දෙකම තමන් කරයිනවා. බුදුරජාණන් වහන්ස වදාලා යාදිසම් වපතියේ බී ජන්තාදිසං හර්ථය පළන්. තමන් වපුරන්නේ යමක්ද ඒකි පල තමන් එලනවා. කල්්‍යානකාරීච කල්්‍යයානම් පාපකාරීච පාපකං. න් හො දෙයක් නම් වපුරන්නේ හොඳ දෙයක් ලබනවා. තමන් වැරදි දෙයක් නම් වපුරන්නේ වැරද්දිය ලබනවා. ඒ නිසා පෙන්වත්න අපි කරනදී අපිට විපාක් විදිහයට ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සි වදාලා නිතර නිතර සිහි කරන්න මම වයිසිට යන කෙනෙක්. ඒ සභාාව ඉක්මවා ගිහිල්ල නෑ. මම ලෙඩවෙන කෙනෙක් ඒ සභාාව ඉක්මවා ගිහිල්ල නෑ. මම මරණයට පත්වෙන කෙනෙක් භාව ඉක්වා ගිහිල්ල නැ මට ප්‍රියමනා පැහැමදේකම වෙම්වෙන්න්න සිද්ධුව වෙනවා ඒස භාවයි මම ඉක්මවා ිහිල්ල නැහැ ඒ වගේම මම කරන කියන ඒ කර්මය මගේ දායාදය පවට පත්වෙනවා තමන් කරන ද තමන්ට විපාක ලැබෙනවා ආගේ කරුණු බුදුරජාණන් වහන්සේ වදාලා නිතර නිතර සිහිකරන්න කියලා ඉවති බදුරජාණන් වහන්සේ නමක් ආවට ගියාට මේවිදිර කරනු කියන්න. බුදුරජාණන් වහන්සේ ආවට ගියාට වචන පිට කරන්න. උන්වහන්සේ තුන්කල් දකිනවා. උන්වහන්සේ මේ උතුන් දහම් පද අපිට අනුකම්පාවිම් වදාරන්නේ මහා යහපතක් අපිට මේ තුළින් ලැබෙන නිසා. ඒනි සබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නම්. දුජාන් වහන්සගේ ශ්‍රාවකයෙක් නම් ශ්‍රාවිකාවලන ඔබට ලොකූ විශ්වාස ඇත්තියෙන් ඕනෑ. අපි සරණග සාාතෘරන් වහන්සේ අප මාන දුක්විඳලා, මේ ධර්මය අවබෝධ කරගෙන අපිට මේ වදාරන්නේ අපේ රැකවරණය පිණිසමයි, අපේ ආරක්ෂාව පිණිසමයි, අපේ යහපත පිරිසමයි කියලා. ඒවිදි ඔබට බුදුරජාණන් වහන්සගේ ඒ බුද්ධ වචනය ගැන පැහැදීම තිබුණුත් විශ්වාස තිබුුණුත්. ට ඒ කාන්තෙමන් වහන්සේ ඒ ධර්මය තුළින් සලසන්නට බලාපොරොත්තු වන සිෙත ඔබේ ජීවිතරි ඒ ආකාරෙන්ම ලැබෙනවා ඒ නිසා පින්වත්නී බුදුරජාණන් වහන්සේ සරණගේ පු ශ්‍රාවකයන් විදිහයට ශ්‍රාවිකාවන් විදියට ඔබට අපට හැම දෙනාටම බොහෝම ගෞරවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු අදනට ඒ බුදු අදනට අවනුතවීම අපේ ජීවියට බොහෝසියෙන් උපකාර සලසනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයන් පින්වත්න්නේ නිතර නිතර අපි සිහිකළ යේතුයි. අපි බලුම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි මේ විදිහට මේ කරුණු අපිට පුරුදු කරන්න කියලා. උහසේ දේශනා කරනවා මහනිනි කවර කරුණක් හේතුවෙන්ද මම ජරාවට පත්වෙන කෙනෙක්. මම ජරාවට පත්වෙන ස්වභාාවය එම ැත්නම් වයිසෙට ඇනස් භාවික්වා ගෙහිල්ලා නෑ කියලා ඒ මේ දිර හිතන් ඕන කියලා බුදුර ජානන්සේ වදාලා. උන්වහන්සේ වදාලා මේ විදිහට මෙිහි කරන්න ඕනේ මම වයසට යන කෙනෙක් එමනැත්ත ම ජරාවට පත්වෙන කෙනෙක් ඒ ස භහ වික්මවා ගිහිල්ල නැහැ කියලා නිතර නිතර සිහි කළ යුත්තයි. මේ සත්වයන් යම් මත්වීමකින් යුත්තයි කෙලුන්වහන්සේ වදාලා. එකන සත්වයන් කෙල කෙනෙමි දෙවමිස් ලෝකයා සියලු සතුන් යම් මත්වීමකින් යුක්තයි. උන්වහන්සේ වදාලා ඒ මත්වීම හේතු කරගෙන අපි සාමනි මත්වීම කලා කියන පින්ව නිසාම නැපිකැන හිට ගන්නවා කියලා එමෙන අපිෙන අහංකාරයි කියලා ඒ මත්වීම ඒ මදය බුදුරජාණන් වහන්සේ වදාලා යම් මත්වීමක් තියෙනවාද ඒ මත්වීම හේතු කරගෙන එයා සිතින් කයිම් වචනයෙන් දුස්්චර්තයදිනවා අයහපද්දී කරනවා උන්වහසේ වදාලා ඒ මත්වීම තමයි යව්වන මදය. යව්න මදය කියලා කියන්නේ තරුණකම හිතට ආාවට පස්සේ. ඒ තරුණකම අපිව බැරදි දේවල්ලොට පාවිච්චි කරනවා. තරුණකම හිතර ගත්තට පස්සේ වැඩිහිටියන් යව්වාදොලට කීකරු වෙන්න. යහපත යහාපත කල්පනා කරන්න බෑ. එයා ඒක ඉර කාරි්බ පත් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි යම් කෙනෙක් නිතර නිතර මෙනෙහි කරනවා නම් මම ජරාවට පත්වෙනවා මම වයිසට යනවා ඒ ජරාවට පත්වන ස්භාවය ඉක්මවා ගිහිල්ල නැහැ කියලා කෙනෙක් නිතර නිතර හිතනව නම් ආංය කෙනා ඒ යව්වන මදේ හේතු කරගෙන අර දුෘෂ්චරිතයදෙන් නහැ කියෙනවා ඒ පෙන්වත් අපි වයිසට යනවනම් ජරාවට පත්වෙනවනං අපේ මේ ඇගේ පතේතියන හයි මේ ඔක්කොම නැතිවෙලා යනවා. එදාට කිසි කෙනෙක් අපි ගනන් ගන්න නෑ. අපි තව කෙනෙකුගේ උපකාරෙන් තව කෙනෙකුගේ සහයෝගෙන් සහට අපිට ගමන් කරන්න වෙන්න පුළුවන් අපිට කෑමබීම ටික පවා ගණඩ වෙන්නේ තව කෙනෙ උපකාරෙන් වෙන්න පුළුවන්. එහෙනම් ඒස භාවේ යුක්ත අපි ඒ අපේ ඇත්ත සභාාවේ. අපි සැබැහැස භාවය අපි කල්පනා නොකරනතා අපේ හිත මේ යෞවන මඳයෙන් මත්වීම නිසා දුෂ්චරිතයේ දෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ නිතර නිතරසිහි කරන්නට ඕනේ මම වයිසට යන කෙනෙක් මම ජරාවට පත්වෙන කෙනෙක් ඒ සභාවික්මා ගිහිල්ලලා නැහැ කියලා. ආං එෙම කල්පනා කරනකොට ඒකෙනගේ ඒත් තරුණකම එම නැත්තන් යෝවන මදය දුරුවෙලා යනවා.ඒ යව්න මදය කියනෙ එක හිතට ඇවිල්ලා එයා දුෂ්චරිතය යෙදෙනකින් තම බේරගන්න පුළුවන් මේ ධර්මයට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ විදිර නිතර නිතර හිතන්න කියලා මම වයිසට යන කෙනෙ. ඒ සභාවික්මා ගිල්ල නෑ. ඊළඟට උන්වහන්සේ වදාලා මහනෙනි කවරකරුණක් හේතුවෙන්ද ම රෝගවනස්භාවයෙන් යුොක්තයි ඒ සභාවික්මාගිහිල්ලා නැහැ කියලා නිතර නිතරසිහි කරන්න ඕනි. එහෙනම් අපි හැම කෙනෙක්ම පින්වත්න්නේ ඒ රෝගි වෙන ස්භාාවී යුක්තයි. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට එහිමි තන්න කිව්වේ. උන්වහන්සේ වදාලා. මහනිනි යම් මත්වීමක් නිසා මේ සත්වයෝ කයින් දුෂ්චරිතයේ දෙනවාද. වචනයෙන් දුෂ්චරිතය දෙනවාද. සිතින් දුෂ්චරිතය දෙනවාද. මේ විදියට කල්පනා කරනකොට ඒ කෙනා මේ ආරෝග්‍ය මද එයාගේ ආරෝග මන්ද එෙම නැත්තන් ලඩ වෙන්න නැහැ කියන අදහස එයාගේ දුරුව වෙලා යනවා කියනවා. දැන් අපි බොහෝ දෙනෙකොට තියෙන අයක දැන් අපිට සමහරරිට කෙනෙකුට ලෙඩක් හැදන්න නැතිවෙන පුොළුවන් හැබැයි අපිට අවසානෙට්ට හරි අපේ ජීවිතය අවසම් වෙනම හොතියරි අපිට මහා දුකකට මුහුණ දෙන්න වෙනවා. ඒ මරණාසන්න මොහොතට පත්වෙනකොට අපි ලෙඩ ඇඳට වැටිලා අසරණ වෙනකොට අපිටේ දැනෙන වේදනාවන් දරා ගන්න බැරිවෙනකොට අපි අසරණයි පින්වත්න්නේ. ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිරෝගිකම නිසා යම් මත්වී මත් තියෙනවාවනම් ඒ මත්වයම හේතු කරගෙන සිතිංකයිම් වචනයෙන් යන් දුෂ්චරිතයක දෙෙනවාදත් ආංගයේ දුෂ්චරිතය දුරවෙලා යනවා කියනවා. ඒ දුෂ්චරිතය ප්‍රහානය වෙලා යනවා කියනවා. යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුදුවදන සිහිකළුත්. මම රෝගී ස්භාවට පත්වෙන කෙනෙක්. එම නැත්තම් ම ෙඩවෙන කෙනෙක් ඒ සභවික් මා ගිහිල්ල නැහැ කියලා නිතර නිතර සිහි කරන්න ඕනෑ. ස්ත්‍රයක්ක් වෙන්න පුළුවන් පුරු සේක්වෙන්න පුළුවන් එමන තන් ගි කෙනක් න්න පුුවන්. ඇවිත් දෙක්වෙන්න පුළුවන් මේ කාරණය ආයා මස් සිහිකරන්න ඕනේ හැම ොහෝතේම සිහි කරන්න ඕනේ. ඒ විදියට සිහිකරනකොට එයාගේ ආරෝගි මදය දුරුවෙනවා කිය බුදුරජාසි වදාලා. ඊළඟට පින්වත්න බුදුරජාණන් වහන්සේ වදාලා මම මරණයට පත්වෙන කෙනෙක් ඒ ස භාවික්මාගේ ල්ලා නැහැ කියන කරුණ නිතර නිතර සිහි කරන්න ඕන. ඒ විදියට සිහිකළ යුත්තේ ඇයි කියලවුන් වහන්සි වදාලා යම්ෙනෙක් නිතර නිතර සිහිකරනවා නම් මම මණයට පත්වෙන කෙනෙක් ඒස භාව ඉක්මාගේල නැහැ කියලා ආංගේ කෙනාට ජීවිත මදේ දුරුවෙනවා තමන්ග ජීවිතය පිළිබඳව යම් මත්වීමක් තියෙනවාද ආගේ මදය ප්‍රහාණය වෙලායනවා කියල උහන්ස වදාලා දැම් මිනිස්සු ගොඩාක්ක හිතාගෙනඉන්නේ තමන් මෙැරෙන්නේ නැහැ කියලා තමම් මැරෙනවා කියලා කල්පනා වෙනවානම් ඉඩකඩම්වලට නඩු හබ කියාගන මේ දුර්ලොව මනුස්ස ජවිතය නසාගෙන මිනිසු කටයුතු කරන්නේ තමම් මැරෙනවා කියලා දන්නවනම් මේ ආරවුල් මේ සියලු දේවල් සංසිදිිලයනවා ඇයි අපි මැරෙනවනම් අපි මැරෙනකොට අපිට මේ හැම දේම දාලයන්න වෙනවා. මේ ඉඩකඩන් ගෙවල් දොරවල් යන්නවාහන ඥාතීන් හැම දේම දාලයන් වෙනවා. එහනම් අපි මැරෙනවනං අඩු ගානි පින්වත්ී අපිට අපේ ඇස් දෙකවත් තරයි න්න බෑ. අපේ කන් දෙක අපේ මේ ශරීරය කිසි දෙයක් අපිට අර යන්න බෑ. මේ හැම දේම පිට දාලයන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිතර නිතරස කර ඕනේ ම මරණයට පත්වෙනගෙන. සභාවික් මාගිහිලා නෑ මේ විදියට කෙනෙක් නිතර නිතර හිතනකොට ඒ කෙනාට ජීවිත මදේ දුරුවෙන වා කියලා බුදුරජාණශ වදාලා වන බුදුරජාණන් වහන්සේ දහම් පද තුනක් වදාලා පිට මම ජරාවට පත්වෙන කෙනෙක් ඒ සභාවික් මාගිහිල්ල නැහැ කියලා නිතර නිතර හිතන්න ඕනෙකි වව්වා ඒවගේ මම වයිසට යන කන්නෙක් ඒවගේ මම ලෙඩවෙන කෙනෙක් ඒ සභවික් මාගිහිලා නැහැ කියලා නිතර නිතර හිතන්න කිව්වා ඒවගේ මං මරණයට පත්වෙන කෙනෙක් ඒ ස භායක්මා ග හිලා නැහැ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. මේ විදියට හිතනකොට ඒ කෙනගේ යව්න මදේ දුරවෙලා යනවා. ආරෝගය මදේ දුරුවෙලා යනවා ජීවිත මදේ දුරුවෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන කවර කරුණක් හේතුවෙන් මහට ප්‍රියමනාපූ සෑම දෙයක් කරෙන්ම වෙෙන්ම්වෙන්ඩ සිද්ධ වෙනවා ං ඒ භාවික්මාගිහිලා නැහැ කියලා කල්පනා කළ ුතු දෙ කියරල උන්හස වදාලා මේ විදිහට යම් කෙනෙක් මට ප්‍රියමනාප හැම දේකිම වෙම්වෙන්න සිද්ධ වෙනවා මං ඒස භාවික්මා ගිහිලා නැහැ කියලා නිතර නිතර සිහිකරනවා නම් ඒ ඒේ ඒතු කරගෙන යම් මත්වීමක් තියෙනනගේ මත්වීම දුරවෙලා යනවා ඒ මත්වීම තමයි ප්‍රියමනාප දේවල් නිසා යම් දුෂ්චරිතයක් තියෙනවාද ප්‍රියමනාාප දේවල් හේතු කරගෙන අපි සිතිං කයිම් වචනයෙන් දුෂ්චරිතය දෙනවාද ආංගේ දුසිදය ප්‍රාණේ වෙලා යනාෝ කියල බුදුර ජන වදාලා ඒ දුෂ්චර්තයෙන් අඩි දහස් වවෙන්න පුළුවන් මේ ප්‍රියමනාපදේෙන් අපිට වෙෙන්ම්වැන්නඩ සිද්ධ වෙනවා ඒ භාවික්වා ගිහිල්ලා නැහැ කියලා නිතර නිතරසී කිරීමෙන් උන්වහන්සේ වදාලේ මේවිදිට ප්‍රියමනාපදයෙන් වෙෙන්වෙන්ඩ සිද්ධ වෙනවා න්ඒ සභා වික්වාගේල්ල නෑ මෙහෙම කල්පනා කරනකොට ඒකෙනාට මේ ප්‍රියමනාප දේවල් නිසා එයාගේ හිතේ යම් චන්දරාග ඇත්තියෙනවාද ඒකට යම් බැඳීමක් තියෙනවාද ආංගේ චන්දරාගේ ප්‍රහාණ වෙනවා තුනී වෙලානවා ප්‍රියමනාපූ දේකෙර හිතියෙන චන්දරාගේ දුරකරගන්නඩ බැරවුණොත් කෙනකුට එයා මරණින් පස්සී ඒ ප්‍රියමනාපදී කරාමෙනවා. මේ ළඟදී එක අම්ම කෙනෙක් ට පොඩි දුවක් එක් කරගෙනාව.ය අම්ම මතක් කලා මේ දෝ හොඳ ටිගන ගන්නවා මේ දහදැන් මට මතක පහේ පන්ති හොඳ ටිගන ගන්න හොදට පිරිත් කියන හොඳට ධර්මය පොරදු කර කෙනෙ. ඉතින් මේ දුව මේ ළඟදන්දලා කතා බහ කරන්න හහිනෙම් බයවෙනවා මෙට ඥාතීන් පේනවා මේ දුවගේ සියලු ඉගන්න ගන්න කටයුතු ධර්ම හැසන කටුතු සියල්ල අාර වෙලා ය අම්ම තාත් එහට බයි වෙලා ඉතින් මෙහෙක් කරගෙනාව මං ඇහවා දුවම ඔයා මොකට ද බයනේ කියලා ඇවා එතවට කියනවා ලොකුවම පේවා හහිනේ හීනෙන් ලොකුවම පේවා කිව්වා මං එහ ලොකවා පේන්ඩ වෙනවාද කියලා ඇ හහිනම් ිත රැප ඉන්න කිවවා දැන්වා බයි වෙලාඉන්න කිය ව ටසේ අම්ම මට විස්තරයක්කම කිව යම්ම කියනවා ස්වාමින් වහන්ස ඒ ලොකො අම්ම මේ දුවට ටිකක් ආදරී හිටියා ඒ ලොකවම මැරුණා ඊටසේ ලොකවම මැරුණම් පස්සේ ටික කලකින් ඒ ගෙදර මේ පූස් අම්ම කෙනෙකුට පොඩි පූස එක්කු පන්නා පූස් පැටවි එදි මේ පූස් පැටව එපදුනාට පස්සේ මේ පස් පටවවාර දුවට හරි ආදරය කියන ඒ මේ දුවත් ඒ පූස් පැටවර් ගොඩාකාදර ඉදලතිනවා. ඉදිං අර ලොකුවම්ම මැරුණු ආකාරයටම ඒ ලොකුවම්ම යම් රෝගෙකින් මැරු අද ඒ විදිහටම අර පූස් පැටවම් මරණයට පත් වෙලා තියවා. එහෙම මරණයට පත්ච්චි තවස ඉඳලා අරදුවට අර පූස නැතිවීමෙන් ආවදුක වෙන්න පුළුවන් සමාර විට. සමහර විට අර ලොකුුවම්ම වෙන්න පුළුවන්. ඉතින් මේදුවට හහි දෙෙන් ඒ ලොුකම පේනවා කියනවා. හනෙම් බයි වෙනව කියනවා. ෑම කණ්ඩ බැ කියනවා. ඉතින් බලන්න පෙන්වත්නි මේ සසිරය ස්වභාවේ සමාරයට දුවගගේ ලොකුවම වඩ පුළුවන්ගේ. ඇවිල් අයිදූටයි සමීප වෙන්නේ. එතකොට මේ ප්‍රියමනාප දෙයින් අපිට බෙම්වෙන්ඩ බැරි වෙනකොට අපි ඒ ප්‍රියමනාප දේකරාමෙනවා. දැන් අපි මරණයට පත්වෙනකොට පෙන්වත්නී අපිට මේ සරීරයට තියෙන ආසා අතහර ගණ්ඩ බැරහුණොත් මේ සරීරයේ මල පිරේතයා මලයයක් සැවිලපදදිනවා. මේ ඉඩකඩම්වලට ආසාවෙන් හිටියොත් ඒවට ගිජ වෙලා හිටියොත් මැරණ වෙලාවේ මේ මගේ ඉඩං මගේ ඉඩකඩං මගේ දේපොල වී මගේ ගෙදර මෙහෙම හිත හිතා හිටියොත්. මංහදපු ගස් කොලාන් මංහදපු ගෙවල්දරවල් මෙහෙම මේවා අතෑැර ගණඩ බැරුව හිත හිතායකි හිරවුණොත්.ඇයි බලන්න දෙයක් නැපින්වත්න්නේ ඒ ගෙදරම බහිරවෙක් වෙ බපදදිනවා. ඒ පොලවා ඉන්නව කියන හිරවයෝ කියලද ජාතිය. ඒ බහිරවයෝ කියලා කියන්නේ ගොල්ලු මේ භූමිවලට වෙන්න පුළුවන් ඒම නැත්තන් ඒති ඉනි ඩාමට ආසාාවවිෙන් මරෙනවා. මරණයට පත්වෙලා ඒ දුක්ඛිත ලෝකයේ පිදිලා. මිටි මහත මිනිස්සුවගය. දුක්විඳමින්දා එහිට යන මෙ හිටියනවා. මහිඩම මගේ මේ කැෑල්ල මගේ මේ කොටස මගේ කී කියා. ඒ ගුල්ලු සන්බු සරුවල් කරනවා. ඇිනත් එක් නෙක් නෙේ. මේ ජීවිතේ මේ නිවසත් පාවිච්චි කරලා මේ ඉඩම පාවිච්චි කළ කෙනෙක් මැරෙනවා. ඊළන්ට තවකාලෙකින් ඒට මේ තව කෙනෙක් මැරෙනවා ඔහෙ මැරෙන මැරෙන අය මේවට ආස කරලා ඒ ප්‍රිය මනාපදේවල් අත් හැරග්ඩ බැරු මැරිලා මේ දුගති ලෝකිට ගිහිෙන්ලා දුක්විදිනවා. ඒ නිසා පෙන්වත්නී බුදුරජාණන් වහන්සේ වදාළේ මට ප්‍රියමනාපසිියරුදේම් පෙන්විෙන්ඩ සිද්ධ වෙනවා මං ඒස භාවයෙක්මවා ගහිල්ලා නැහැ කියලා. නිතර නිතර සිහි කරන්න කිව්වා. නිතර නිතර එවිතර සිහිකරනකොට ඒ කෙනාට ඒ ප්‍රියමනාප දේවල් නිසා එයාගේ හිතේ යම් චන්දරාග ඇතිබුුණද ආංගේ චන්දරාගේ ප්‍රහාණ වෙලායනවා. ඒ චන්දරාගේ ප්‍රහාණයවීම නිසා එයාගේ සිතිංකයිම් වචන දුෂ්චරිතය සිද්ධ වෙන්නේ. යාගේ ජීවිතයට යහප තුදා කරගන්න අවස්ථාවදී නෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා. පිනුවත් මහනිනි. කවර කරුණක් හේතුවෙන්ද මා සිතකය වචනය මෙහෙවා කරන කර්මය මා සතුදේකරගෙන සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් මා දායාදය කරගෙන සිටිමි. මා කරන හොඳ නරක කර්මයන් අනුව මට උපතලබන්ට සිදුවෙනවා. මා කරන හොඳ නර කර්මයන් මගේ ඥාතිය බවට පත්වෙනවා ඒවගේ මම කරන හොඳ නරක දේවල් කර්මය ඒ කර්මයන් පිසාරණ බවට පත් වෙනවා මං යහපත් දෙයක් කළුත් මට යහපත් විපාක ලැබෙනවා මං යහපත්දයක් කළුත් යහපත් විපාක ලැබෙනවා බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා ඇයි පින්වත් මහනින්නේ මේ විදියට ස්ත්‍රයක් විසින් වෙන්න පුළුව පුරුසෙක් විසින් වෙන්න පුුවන් ගිහි කෙනෙක් වෙන්න පුළුවන් පැවිත් දෙෙක් වෙන්න පුළුවන් මේ කාරණය නිතර නිතර සිහි කරන්න ඕනේ කියලා. උන්ව වහන්සේ වදාලා මේ විදියට කෙනෙක් සිහි කරනවනවා ඒ තමන් කරපු ක්‍රියාව ගැන මේ විදිර මෙනෙහි කරනකොට තමන්ගේ යම් දුෂ්චරිතයක් ඇද්ද ආංගේ දුෂ්චරිතය ප්‍රහාණය වෙලා යනවාකීනවා. එම නැත්තං ඒත් දුෂ්චර්තය තුනී වෙලා යනවා කිය නවා මේ විදිර කෙනෙක් කල්පනා කරනවනත් තමන් කරනදී තමන්ට දායාදේ බවට පත් වෙනවා මම කරනණදේ විපාක්මට විදිින්ට සිදත්වවා කියලා. ඒ යම් මත්වීමක් නිසා එයා කරන ඒ කායික දුච්චරිතය වෙන්න පුළුව. වාචසික දුචරිතය වෙන පුළන් මානසික දුච්චරිතය වෙන පුළුවන් ආංගේ දුච්චරිතය ප්‍රහණවිලනවා. ඉතින් ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාළී පැවිද්දෙක් විසින් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් විසින් වෙන්න පුළුවන් ස්ත්‍රියයක් වෙන්න පුළුවන් පපුරුසෙක් වෙන්න පුළුවන්. මෙන මේ කාරණා පහ නිතර නිතර මෙනෙහි කළ යුතුයි. නිතර නිතර මෙනෙහි කරන කෙනාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ යහපත උදාකරගන්න පුළහ වෙනවා. ඒකයන්නේ මම වයිස්ෂ්්‍යයන කෙනෙක් ඒ සභාවික් මා ගිල්ල නැහැ කියලා මෙනෙහි කරනකොට. මම ලඩවෙන කෙනෙක් ඒ සභාවික් මා ගිල්ල නැහැ කියලා මෙෙහි කරනවාවන. මං මරණයට පත්ව නොයි භවිප්ම ගිල නැහැ කියලා මෙෙහි කරනවාන. මට ප්‍රියමනප හැම දේකකිම මෙෙන්වෙෙන්ඩ සිද්ුවෙනවා ඒ ස භවික්ම ගිල්ල නහැ කියලා නිතර නිතර මෙහි කරනවාන. ඒවාගේම මම කරනදය ට දායාදේ බවට පත්වෙනවා. මම කරනදී කර්මය විපාග මට විඳින්ට සිද්වෙනවා කියලා නිතර නිතර සිහිකරනවන. ආංය කෙනා සිතින්කයිම් වචනින් දුශ්චරදී දෙන්න. ඒකෙනා ඒ දුච්චාරිතයෙන් නිදහස් වෙනවා. මේ විදෙර දුච්චර්තයෙන් නිදහස් වෙනකොට ඒ කෙනාගේ ජීවිතයට යහප ඇතිකර ගන්ඩ. එයාට තමගි ජීවිතයේ හොඳ දේවල්වල යොදවන්ට අස්ථවදාවෙනවා. ඉළඟර බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි ඒ ආර්ය ශ්‍රාවක්‍යයා මෙසේ නුවනින් සිහිකරයි ඒක අනෙ දැම්බේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය තමයි මේක සිහි කරන්නේ. උන්වහන්සේ සරණ ගපු කෙන. මුද උන්වහන්ස සරණගපු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ අපේ ජීවිතය ඇත්ත කතාවනි. උන්වහන්ස වදාල අපේ ජීවිතයට මේ යහපතහදන්ඩන අපේ ජීවිත අයහපතින් මුොදවදන කියලා. ඒ කෙනා තමයි මේ ධර්මය විශ්වාස කරලා පුරදු කරන්නේ. උන්වහන්සේ වදාලා මහනෙනි ඒ ආරි ශ්‍රාවකයා මෙසේ නුවනින් සිහිකරයි. හුදකලාව මම පමණක් ජරාවට පත්වෙන ස්භාමින් යුතුව ජරාව නොයික්මවා සිටින් නෙමි නොවමි මේ සියලු සත්වයෝ මෙලොවට පැමිණෙනවා. ඒවගේ මෙලවින් යාම චෘතියක් උපතක් ඇද්ද ඒ සියලු සත්වයෝ හැම කෙනෙක්ම ජරාජීරණ ස්භාමී යුක්තයි ජරාවට පත්වන ස්වභාමි යුක්තයි. ඒ සියලු සත්වයෝ ජරාවයික්වා කියලා නැ. මේ දි නිතර නිතර සිහි කරනවා කියනවා. ආරිශ්‍රාවකයා. එකයන්න එයා කල්පනා කරන මං පමණක් නෙමි මේ සියලු සත්්‍යයෝ මේ ලෝකෙටෙනවා. මේ ලෝකයේ ජීවත් වෙනවා. මේ ලෝකෙන් චෝත වෙනවා ආය වෙන ලෝක උපත ලබනවා. මේ හැම කෙනෙක්ම ජරාවට පත්වෙනස භාමය යුක්තයි ඒ ස භාවික් මා ගිහිල්ල නෑ. මේ විදියට හිතනකොට ආංය කෙනට මේ ලෝතුරු මාර්ගය උපදිනවා ෙලබපුතුර ජනසවාදදාලා. නිවන කරා යන මාවත්ත යාට විවෘත වෙනවා. ඊළකට බුදුරජාණන් වහන්සේවාදාලා මං පමණක් රෝග වෙනස භාාවෙන් යුක්ත නෑ. මං පමණක් නෙමේ මෙ හැම සත්වයෙක්ම මෙලෝටන මේ උපදින චුතවෙන මෙ හැම සත්වයෙක්ම රෝගවිල්ලට පත්වෙනවා රෝග පීඩාවන්ට ලක් වෙනවා. ඒස භාවික් මා ගිහිල්ල නැහැ කියලා නිතර නිතරසිහි කරනවා එහෙම හිතනකොට එයාට වෙන කාටක් බැඳට. අවශ්‍ය එයාට වෙන කවරුත් ගැන හිතේ ඇල්මක් ඇතිකර ගණ්ඩ ඔන්න. ඇයි මේ හැම කෙනෙම රෝගී වන ස්භාමි යුක්තයි. තමනුත් රෝගීවනස්භාමි යුක්තයි. අන්න ඇත් රෝගී වන ස්භාමියුක්තයි. එනි සාපිට කවුරුත් ගැන බැඳීමක් ඇතිකර ගණ්ඩ ඔන්න. ඒ රෝගී වන ස්භාාවෙන් තමන් සිටිමින් රෝගී වනෙ තමම ප්‍රිය දෙයක් බවට පත්කර ගත්තුොත්. ඒ. තම ප්‍රියකරපුදී රෝගී ස භවයට පත්වෙනකුට ඒ හේතු කරගෙන දුකහටගන්නවා. ඉතින් ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාලා සිහි කරන්න කිව්වා මම පමණක් මරණයට පත්වෙන අනිෙමෙයි. මේ උපන්න සියලු සත්වයෝ මරණයට පත්වෙනවා. මේ සියලු සත්වයෝ මෙලෝඩ පැමිණීම මෙලොුවන් යාම චෘතියක් උපතක් ඇද්ද ඒ සියලු සත්වයෝ මරණයට පත්වෙන ස භාහි යුක්තයි. ඒ භාවික් මා ගිහිල්ල නැහැ කියලා නිතර නිතර මෙහි කරන්න කියනවා. එහෙම මෙලෙහි කරනකොට ඒ කෙනාට මේ ලෝතුරු මාර්ගය උපදිනවා කියනවා යාගේ ඒ කෙලෙස් බන්ධන ප්‍රහාණය වෙලා යනවා කියනවා ඒ කෙලෙස් අනුසයෝ තුනී වෙලා හරියනවා කියනවා එඒ ප්‍රහාාණය හරි වෙනවා කියනවා එදම් බලන්ඩ මේ තමන්ගේ අකුසල් ප්‍රහාණය කරන්නට එමන තමානිවන් මාර්ගයට එයාට බැසගණ්ඩ ොටපො ලක් බදුරජණන්වාසමි වදාලි. ඊළඟර උන්වහන්සේ වදාලා මහට පමණක් නෙමේ ප්‍රියමනාපදන් වන්න වෙන්න සිද්ධ වෙන්නේ මේ සියලුම සත්වයන්ට ප්‍රිය මනාපදී වදාලා යන්න වෙනවා. හැම කෙනාටම් ප්‍රිය මනාපදම් බිම්වෙඩ සිද්වෙනවා කියලා. එයා නිතර නිතර මිනිහිකරනවා කියනවා. ආන ශ්‍රාවගට මේ ලෝතුරු මාර්ගය විවෘත වෙනවා කියනවා. එයාගේ කෙලෙස් බන්දන්න ප්‍රාණනිවෙන්න ගන්නවා කියනවා. ළඟට බදුරජාණන් වහන්සේ වදාලා මං පමණක් නෙමෙයි මේ සියලු සත්්‍යයෝ තම තමන් කරන කර්මයට අනුව එහි විපාකය දායාද කරගන්නවා. නිත්තර නිතර හිතන්න කිව්වා එන අපි හැම කෙනාට පොදීමේක තමන්ට පමණක් නෙමේ සියලු සත්වයන්ට තමන් කරන කර්මය තමන් දායාදි බවට පත්වෙනවා. තමන් යමක්ද වපුරන්නේ ඒකෙ පල තමන් එෙලනවා නිසා බුදුරජාණන් වහන්සසි වදාලා නිතර නිතර සිහි කරන්න ඕනේ මං පමණක් නෙමී මේ හැම සත්වයෙක්ම තමන් කරනදී තමන් දායද කරගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් නිතර නිතර සිහි කළ යුතුයි කියලා. උන්වහන්සේ මේ විදර දේශනා කරලා උන්වහන්ස වදාලා හරි ලස්සන ගාථ කියපයක්. බුදුරජාණන් වහන්සිේ දේශනා කරනවා රෝග හටගන්නා ස්භා ඇති, ජරාජීරණ ස්වභා ඇති. එමෙන්ම මැරෙන ස්වභා ඇති. මේ පෘතජ්ජාන සත්වයෝ එබඳ වූම සත්වයන් දැක දැක අන්‍යයන් පිළිකුල් කරනවා කියනවා. එතකොට තමමුුත්තේ රෝග වෙන සවභාවෙහිදගෙන ජරාවට පත්්‍යවන සභාවින්දගෙන මරණයට පත්වන සභායි ඉඳගෙන ඉවැනිවූ අනිකු සත්වයන් දකිනකොට ඒ අයි පිළිකුල් කරනවා කියනවා. තැ බලන පින්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාල්ලා පින්. පඉවත් මහනිනි ඔබ හොඳටම වයිසට ගෙබපු කෙනෙක් දැක්කාම එයා ගැන හොඳට බලන්න කියනවා. හොඳට ලෙඩවිශ්ච කෙනෙක් දැක්කාහම ඒ රෝගයා දෙස හොඳට බලන්න කියනවා. මරනයට පත්්ච්චි කෙනෙක් දැක්කාම හොඳ බලන්න කියනවා ඇයි හෙම බලන්න කියන්නේ. තමන්ටත් ඒ සභාවය තියෙනවා තමන් ගීදීවිතිරයෙක් ගන්න පුළුවන් ඒනි සවන්හන්ස වදාලා වයිසට ගෙබපු කෙනෙක් දකිනකොට හිතන්න කිවා මම මේස භාාවින් යුක්තයි මං මේ සභාවික්මාගේල්ල නෑ කියලා නිතර හිතන් ඩෝනය දැන් අපිට කොච්චරවත්වා යසකයි මුණ ගැනෝ. උදවටම දිරලාගේපු කිසිීම තමන්ගේටයුත්ත අතනීම කරගන්නඩ බැරි අසරනා දකිින්ට ලැබෙනෝ එතකොට පින්වන්නේ අපි බලන්න ඕනයයිදිහා බලපි කල්පනා කරන්න ඩඕෝනේ. මේ අම්මා අහෙමනැත්තම් මේ තාත්තා මේ අටත් තරුණ කාල ඇත්තිබුණනේ ඇගේ පතිේ හය තිබුණු කාල ඇතිබුුණනනි අත් අතරුණකමින් මත් වෙලා හිටි කාලයක් තිබුණන දැන්කෝ දැන්ගේ කිසි දෙයක් නෑ දැන් කිසි කෙනෙක් මේ අාවදයක් බලන්නෙවත් නෑ මගේ ජීවිතයේ ටත්ම ස භාවෙනවානේ කියලා ආන් තමන්ගේ ජීවිතයට ඒ ධර්මය ගල පගන්නවා. ඉතිම් බුදුරජාණන් වහන්සේ වඳදාලා ඉල්ලඟගා තවිදිී මෙ බඳු ස්වභාවේ යුක්තු සත්වයන් කෙරී මම පිළිකුල් කොට දකිින් නෙම්නම් එක අනර වය සිට ගියපු ජරාවට පත්වවෙච්චි මේ වගේ සත්වයන් දකිනුකොට පිළිුල් කොට දකින්න එම් නම් එභ වාසය කරන මහට එය ගැලපෙන දෙයක් නම් එෙමෙහිකි රහිතන්න කියනවා. ඒ මම මෙබඳ සවභාවෙන් වාසය කරමින් නිකෙලෙස්සූ අරහත් ධර්මය අවබෝධ කොට ආරෝගගේෙහිද ඒවගේම යවෝනයෙහිද ජීවිතය හිද යම් මත්වීමක් ඇත්්ද. යම් මත්වීමක් වේද ඒ සියලු මත්වීම් වැැඩගෙන නයිස්කම්මේ නම් වූ උතුම් පැවිදි බව බියරහිත්ත තැන ලෙස දැක්හෙමි කියලා හිතන්න කියනවා. මහට නිවන් අවබෝධ කිරීම පිණිස බලවත් පැතුමක් උත්සාහයෙකුත් වූයේය. දැන්මම ලාමක කාමයන් සේවනය කිරීමට නුසුදුසෙක්මී. බ්‍රහ්ම චරය පිළිසරන්න කොටගෙන ආපසු නොවැට එෙන නිවන් මඟ යන්නෙමි කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිතන්න කිව්වා. එහනම් පින්වත්නී අපිට නිතර නිතර සිහි කරන්න කිව් මේ කරුණු අපි නිතර නිතර සිහි කරන්නවා. මම වයිසට යනවා ඒස භාවික් ම ගිහිල්ල නෑ මම ලෙඩවෙනවා. මම මරණයට පත් වෙනවා. ප්‍රියමනාප සියලු දේන් මට වෙෙම්වෙන්න්න සිද්ධ වෙනවා. මම කරන දී කර්මයේ දායාදය මා කරයිනවා. මේ කරුණ නිතර නිතර සහිකරන්නට ඕනේ. මේ කරුන් නිතර නිතර සිහිකරන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ප්‍රතිලාභය ඒ ධර්ම ලාභය එයාට ලැබෙනවා. මේ ධර්මය පුරදු කරන කෙනාට තයි ඒ ධර්මය පිහිට ලැබෙන්නේ ඉතිං ඒනිසා පින් වත්න්නේ බුදුකිෙනෙක් ලෝකයට කලාතුරකින් පහළ වෙන්නේ අප්‍රමාණ කැපකිරීම් කරලා දුක් විඳලා මේ ධර්මය අබෝධ කරන්නේ. ඒ ධර්මය කෙනෙකුට අහන්ඩ ලැබෙන්නේ කලාතුරකින්. ඉතිං ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් දහම් පද අපේ ජීවිතයටත් පුරදු කරගෙන අප සිරු දෙ නාටමත් මේ ගෞතම සතුනේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය බෝධ කරගඩ. වාහසනාව ලැබේවා සාදු 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 පුුණ්්‍යාණු මෝදනාව අද දින දම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහිධනු ලැබවේ පින්වත් දිල්හානිද සිල්වා යසින්තා ඒවගේ ජයිසය කර තරිදුු මෝද්‍යන්සේලාගේ සහ චතුරි රාජ පක්ෂ යන පින්වත් පිරිස වින්. තින්ඒ පින්නවතුන් මේ ආකාරයෙන් මේ ධර්මදානය ලබාදීල මේ රැස්කලාව් සියලු පුණ්‍ය ධර්මය සිලූම දෙවුරු සතුළු සිතිින් අනුමෝදන් වෙත්වා. දිවේ ආුෂයෙන් වර්ණයෙන් බලයෙන් සැපෙන් වැඩෙත්වා. ඒ පිනෙන් සතුරුන් දෙවියන්ගේ දාර්මික රැක්ව නාරක්ෂාව මේ දායකත්ව සැපූ සියලු දෙ නාටමත් මේ ධර්මස්්‍රවන එක කළ සිලුදි නාටමත් අප සෑම් සිලු දෙ නාටමත් සලසාධෙත්වා. දෙවියන්ටත් සැපේ පිණස මේ පින උපකාර වෙත්වා. සාදු සාදුසාදු. ඒකගේ මරැස්කර ගන්්ඩ දුුණු සියලු පෝනි ධර්මයන් අපිට මේ ආකාරයට සී සද්ධර්මය දේශනා කරන්න ශ්‍රවණය කරන්නට මෙහැම දේටම මඟ පෙන්වු අප ගුරුද්දේවයන් වහන්සිට අනමෝදන් විත්වා උන්වහන්සිට මේ සියලු පුුණ්නිධර්මයන් අනමෝදන් වෙලා. නිදුක් නිරෝග සූපත්භාවේ චිරජීවනය සැලසේවා තුොන්ර්‍රන යනන් තාසිරවාද දෙවියන්ගේ දාර්මි කරැ කරන සැලසේවා. තුම් චතුරාරි සතති ධර්මාව බෝධ කරගන්න මේ පින. හේතුපකාර විත්වා සාදු සාදු සාදුු ඒ වගේ මරැස්කර ගණන්න දුනු සියලු පෝ්‍ය ධර්මයන් මේ දායකත්ව විදරූපෙන්න්න තුන් නමින් පරලව යන්ටේ මේ පරලොව යන්ටේ දුු සියලුවම ඥාතිීන් අනුමෝදන් වෙත්වා අප සෑම සිලු දිනා නමින්ම ිය පරලුව ගිය ියල්ල ාතන් මේ පින අන ෝදන් ත්වා ඒයා අගේ පරලෝ ජීවිත සුවපත්වීම් පිණිස සැපත්වම් පිණිස සසරුද්දකින් අත්මිදීම පිණිස මේ පින ඒත් උපකාර වෙත්වා. ඒවගේ දයකත්වේ දරු පෙන්න්නවතුන් ටෙම පවුල සරු දෙනාට දරුවන්ට ඒවගේ ඒ හැම දෙනාට නිදුක් නීරෝග සූපත් භාාවය පිණිස ඒවගේ මේ පින්නවතුන් කරන ඒ දදු තරුවන් ්‍යාපන කටේතු ඒවාගේ පෙන්නුතුන්ගේ රැකි රස්සාදී කටයතු සියලුටේුතු සාර්ථක වේවා තුොන් රෝන අනන්තතා සිර්වාදේ දෙවියන්ගේ ධාර්මිරයක් වන සැලසේවා යහැමද නාටමත් උතුම් චතුරාර්රි සත්‍ය ධර්මා බෝධ කරගන්නමේ පින හේතුපකාර් වෙත්වා ගේ මහම වාස ලුම් පින්න ස්වාමෙන්න් වහන්සේලාට ප න ෝද ත්වා ගෞතතුම සසුනේ පිළිවෙත් පුරුණ සීල මන් හන්සේලාට පි න ෝදන් ත්වා. අනගාරිකා මෑයන් වහන්සේලාටත් තිවගේෙන් පැවද්‍යපේසක දපතුන්ටත් සන්ධාකාරි ම්ඩලි සිරු දෙ නාටමත් මේ පිනු මෝදන් ත්වා සද්දා මාසික ධර්මදාාන සාමාජිකෙන් නැතුළ හැමදි නාටමත් මේ පිනු මෝදන් වෙලා ඔබ පැහැම දෙ නාටම මේ ගෞතම සසුනේ උතුම් චතුරාරි සතති ධර්මා බෝධ කරගන්න මේ සියලු පුුණනි ධර්මයන්. ඒත් උපකාර විත්වාසාදුුසානුසානු. මෙවැනි බටිනා ධර්මතේශ නශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ටේලි ජැනලයේ සබස්කයි් කරන්න.